සංඥාව පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. මෙහෙ ඇවිල්ලා මොන අඩව්වක් අල්ලයිද දන්නේ? කෑමවල ලුණු වැඩිද ලුණු අඩුද ඒවත් හොය. මේක වාද කරලා වැඩක් නැහැ. මං එහෙමනම් 10 දිනකට කෑම උඩ කරනවා. හරිනේ? අයිය කේක් එක? ඒක කුරුල්ලට කියන්න. එයා කැමති වෙන්න ඕනේ නේ. හා. එහෙනම් මං කුරුල්ලුත් එක්ක ගිහිල්ලා ඒක බලන්න. අයිය යන්නකද? සුබද්‍ර මං කුරුල්ලුත් එක්ක ගිහිල්ලා එයාට ඇඳුමක් අරන් දෙන්න. පූජා මන්නම් කියන ඔයාට හෙට යන්න එපා කියලා. ඇයි? ඇයි කියලා අහන්නේ? ඔයාට ගහලා ඒකෙදෙලින් පැන්නුවටත් පස්සේ ඔයා කොහමද ලැජ්ජාවක් නැතුව ඒකෙදෙට යන්නේ? මට අභිමන්ව ඕනේ සිනුරි. හොඳින් හරි නරකින් හරි මට අභිමන්ව ඕනේ. මට අභිමන්ව කසාද බැඳලා එක දවසක් හරි යාගේ වයිෆ් වෙලා ඉන්න ඕනේ. ලැජ්ජාව කියලා දෙයක් ඇසෙන්නේ. මේ මිනිස්සු මගේ ලැජ්ජාව නැති කරලා තියෙනවා. ඒ වුණාට පූජා මං යනවා සිනුරි. මම යන්නේ තාත්තත් එක්ක තනියම නෙමෙයි. ආන්ටි අපි දෙන්නට වෙන්න කියලා තියෙන මොකක් හරි හේතුවක් නිසා. ඒ නිසා අනිවාර්යෙන් යන්න ඕනේ. ආන්ටි මේ ගන්නක බලන්න මොකක් හරි සුභාරංචියක් දන්නේ නැහනේ. හෙලෝ ආන්ටි. පූජා ඔයා කොහෙද ඉන්නේ? ඔෆිස් එකේ ආන්ටි. කීයට දවස් ගෙදර යන්නේ? තව ටිකකින් යනවා ආන්ටි. ඇයි? කියලාවත් කරගන්න බැරිද යන්නේ සිද්ධුනේ. මොකද ආන්ටි? මොකද මේක බය වෙලා වගේ. මහත්තයා රේෂ්ණ මැඩම් අපට ලොකු කපටිකමක් කරන්ටයි යන්නේ. අනේ අව කීයටවත් විශ්වාස කරන්ට නම් හදන්න එපා. ඒක මන් දන්නවා වාසනා. එයා මාව රවට්ටන්න හදනවයි කියන එක මන් දන්නවා. මහත්තයා මට නම් බය හිතෙනවා මේ ගෙදරට මොකක් හරි විනාශයක් වෙන්නයි යන්නේ කියලා. ළඟදිම මැඩම්ගේ පුතත් ලංකාවට එනවලු. මං දන්නවා. ඒ මහත්තයා එනකන් තමයි මැඩම් බලාගෙන ඉන්නේ. අනේ මහත්තයා කුරුළු මැඩම්ටයි අභිමන් මහත්තයටයි කිසිම කරදරයක් වෙන්න නොදී යාලුව බේරගන්න. කුරුළුට නම් මට කියන්න පුළුවන්. ඒ වුණාට අභිමන් මං කියන දෙයක් විශ්වාස කරන්නේ නෑනේ. අනේ එහෙම කියලා නිකන් ඉන්න හදන්න එපා මහත්තයා. මහත්තයා කියන දේ අභිමන් මහත්තයා තේරුම් ගන්නේ නැත්තම් වෙන කවුරු හරි ධම්මල හරි අභිමන් මහත්තයාට රෙෂිලා මැඩම් ගැන තේරුම් කරලා දෙන්න. නැත්තම් නම් ලොකු විනාශයක් වෙන්නයි යන්නේ. අපි කවුරු මොනවා කිව්වත් අභිමන් ඒ කිසිම දෙයක් පිළිගන්නේ නෑ වාසන. පිළිගන්න නම් එයාගේ අම්මම ඇවිල්ලා කියන්න ඕනේ. එතකොට රෙෂිල මැඩම් නෙමෙයිද අභිමන් මහත්තයාගේ අම්මා? එතකොට කවුද අභිමන් මහත්තයාගේ අම්මා? වාසන මොකද මේ බය වෙලා? ලයිට් මට හෙට වෙනකන් ඉවර සිලි නෑ.
ඇයි? ඇයි කියන්නේ? හෙට කුල්ලුගේ බර්ත්ඩේ එක. ඒක පළවෙනි කාරණේ. අනිත් එක අපේ පුතාගේ රෙජිස්ට්‍රේෂන් එක. අනිත් කාරණාව මොකක්ද? අනිත් කාරණා? ආ මේ අනිත් කාරණාව තමයි ආදිත්‍යත් හෙට පාටියකට එන්නේ. ඔයා මොකක්ද කියන්න හදන්නේ? මම මොනා කියන්නද ලයිට්? හෙට ඒගොල්ල මෙහෙවි. එච්චරයි. ආදිත්‍ය එනවයි කියලා ඔයා ඔච්චර සතුටු වෙන්නේ ඇයි? අනේ ඇයි ලොයිඩ් මං කියන හැම දෙයක්ම වැද්දි විදියට ගන්නෙ? මං නිකන් කිව්වේ ආදිත්‍යාවත් හොඳයි කියලා. අනිත් එක ආදිත්‍ය කුරුළුයි හොඳ යාළුවෝ. ආදිත්‍ය කුරුළුට ගොඩාක් උදව් කරලා තියෙනවා. කුරුළුට ප්‍රශ්නයක් වුණාම ඉස්සෙල්ලම උදව්වට එන්නේ ආදිත්‍යලු. ඉතින් එහෙම එකේ ආදිත්‍යට පාටියකට එන්න කියන එකේ වැරැද්දක් නැහැ නේද? අනිත් එක ආදිත්‍ය හැමදාම කුරුළුගේ පවුලත් එයාගේ පවුල කියලාම හිතුවේ. මාත් ඒ ගැන අහලා තියෙනවා. කුරුළු ආදිත්‍යට ගොඩාක් ආදරේ. ආදිත්‍යත් කුරුළුට ගොඩාක් ආදරේ. කවුරු අකමැති වුණත් මම නම් කැමති ආදිත්‍යට පාටියකට එනවට. ආදිත්‍ය හෙට එන එකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක මං දන්නවා රෙෂිලා. ඒ වගේම ඔයා කරන්න යන දේ ගැනත් මම දන්නවා. හැබැයි රෙෂිලා එකක් මතක තියාගන්න. රෙෂිලා ඔයා මොන උත්සාහය ගත්තත් අභිමන්යි කුරුළුයි වෙන් කරන්න බෑ. කුරුළුට අභිමන්ව අමතක කරන්න බැහැ. අභිමන්ට කුරුළුව අමතක කරන්නත් බැහැ. මොන දෙයක් සිද්ධ වුණා ඒක වෙනස් කරන්න ඔයාට තියා මටවත් බැහැ රෙෂිලා. අන්න ඒක හොඳට මතක තියාගන්න. හරි හරි ඉතින් මම මට විතරක් නෙමෙයිනි ගත්තේ. මං අම්මටයි තාත්තටයි ගත්තානේ. හැමෝටම කොහොම හරි ගත්තානේ. මොකද මෙච්චර පරක්කු වුනේ? මගෙන් නෙමෙයි නැන්දගෙන් අහන්නේ. හරි හරි මම මේක අම්මට කියන්න. ඔයා කෝල් එක ගන්න. කාටද කෝල් එක ගන්න? ආදිත්‍ය. හෙට එයාටත් එන්න කියලා. කරදරයක් නෙමෙයි මේ. මං කතා කරේ අපේ ප්‍රෝග්‍රෑම් එක හෙට වෙනස් කරා කියලා කියන්නේ. වෙනස් කළා? මට තේරෙන්නේ. ඔයා හෙට අභිමන්ලා ගෙදර යන්න එපා. ඇයි? පාටි එක කරන්නේ නැද්ද? නැහැ ආදිත්‍ය, පාටි එක තියෙනවා. පාටි එක තියෙන්නේ අභිමන්ලා ගෙදර නෙමෙයි, අපේ ගෙදර. ඔයාලා ගෙදර? ඔව්. හෙට අභිමන්යි අභිමන්ගේ අම්මයි, එතකොට අභිමන්ගේ තාත්තයි තුන්දෙනා මෙහෙ එනවා කිව්වා. ෂා. ඒක නම් හොඳයි. මම ඒත් මේ කල්පනා කර කර හිටියේ
මම යාළුවා ගෙදර යන්නේ ඒක හොඳද නැද්ද කියලා. එනිවේ මේ ඇයි අදිසියම් මේක වෙනස් වුනේ? අම්මා හේ යන්න බෑ කියනවනේ ආදිත්‍ය. මං අභිමන්ලගේ අම්මට බොරුවට කිව්වා අපේ අම්මට හොඳටම සනීප නැහැ කියලා. එතකොට තමයි ආන්ටි කිව්වේ එහෙනම් අපි මෙහෙ ඉන්නම් කියලා. ඒක හොඳයි. දැන් එතකොට බර්ත්ඩේ එකයි එන්ගේජ්මන්ට් එකයි දෙකම එකම දවසේ. ඔයා උදේම එන්න ඕනේ හොඳද? ඕකේ. මට කලින් එන්න. හැබැයි මට පොඩ්ඩක් කලින් යන්න ඕන. මොකද මේ Singapore ඉඳන් බය කෙනෙක් එනවා. බිස්නස් වැඩකට. ඔයාට වෙලාවට යන්න පුළුවන්. ඔයා වෙලාවට ඇවිත් ඉන්නකෝ. හරි හරි. එහෙනම් මම 9:30 වෙදී එනවා. ඕකේ. බයි. ඔෆිස් නෑනේ තාත්තේ. මොනවද කල්පනා කරන්නේ? මොකුත් නෑ නත්. පොඩි කාලේ ඉඳන් හදාගත්ත මටත් දැන් බොරු කියනව නේද? හිට අන්තිම දවස පුතේ. ඊට පස්සේ ඔය අභිමන් ගැන තියෙන අදහසත් දැක ගන්න ඕනේ. තේරුණාද? තාත්ත මොනවද මේ කියන්නේ? ඔව්. අකසාත බඳින්න ඕනේ. අනේ මට ඒක නම් කරන්න බෑ තාත්තේ. මං කසාත බඳින්න නැතුව ගෙදර ඉන්න. මට බෑ කවදාවත් අභිමන්ව අමතක කරන්න. මට කවදා හරි අභිමන්ව කසාත බඳින්න බැරි වුණොත් මං ජීවත් වෙන්නෙත් නෑ තාත්තේ. මං අභිමන්ට ජීවත් වෙන්න දෙන්නෙත් නෑ. බැරි වෙලාවත් මොන හරි දෙයක් සිද්ධ වුණොත් තාත්තා අමතක කරලා දාන්න පූජා කියන කෙල්ලෙක්ව තාත්තා අරන් හදාගන්න ගත්ත කියන එක. පූජා. නීල පබලු. එතන කුළුණෝනේ බර්ත්ඩේ එක නේද? මාතේ පුංචි ටැග් එකක් දුන්නා. මොකද්ද? බලන්නකෝ. ආ. මේකත් දෙන්න කිව්වා. මේක චෙක් එකක්.
මාත්‍ය හොඳින් ඉන්නව නේද? ඕනෝන. මාත්‍ය හොඳින් ඉන්නවා. මාත්‍යට කියන්න අපිත් හොඳින් ඉන්නවයි කියලා. හෙට දුවගේ එන්ගේජ්මන්ට් එක. මාත්‍යට කියන්න පුළුවන්කමක් තියෙනවා නම් මොහොතකට හරි ඇවිල්ලා හැරෙන්න කියලා. එපා. කරුණා කරලා එයාට මෙහෙ එන්න එපා කියන්න. මෙච්චර කල් අපි හිටියා වගේ අපිට අපේ පාඩුවේ ඉන්න පුළුවන්. එයාට එන්න එපා කියන්න. දොර වහන්න අම්මේ. ඔය මොකද? මේක ඇහිලා ගිහින් එයාටම දෙන්න. එයාට මේ පැත්ත බලා දෙන්න එපා කියන්නේ. මම දරවහන. ඉතින් මාත් කේක් එකක් ඕඩර් කරන්න. එකමක් නෑ.